රත්තරන් අපේෂයකින් රත්තරන් මං දැන් දැන් තමයි ඒ දේ ඇව්වේ ඒ මොකක් ඒකේම රත්තරන් වගේ එන්නේ මොකෙක් කොද එක්කෙනෙක්ද කියලා මම මන් දන්නේ නැහැ රත්තරන් අපේෂයකෙක් එනවා කියලා එහෙම ආරංචියක් තියෙනවා නමුත් අපි තාම ගෙස් කරලා නැහැ එහෙම දැනුමක් නැහැ මට නායක හරි නේ එක නායකයෙක්වත් රටට ආදරේ නැහැ ඒ නිසා අලුත් පරපුරක් ගේන්න ඕනේ රත්තරන් කියලා අපි නම් අහලා තියෙන රත්තරන් කළු කර රත්තරන් තමයි ඊට අමතරව මන්න රත්තරන් කෙනෙක් අහලා නැහැ හරි විදියට දේශපාලනය කරනවා නම් අලුත් කට්ටිය ඉන්න ඕන අනිවාර්යයෙන්ම අලුත් දේශපාලන දැන් අලුත් මූණු ටිකක් අපි දකින්න කැමතියි මොකද දැන් අර පරණ ඇයිම ඉඳලා දැන් පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ තියෙන දැන් ඔක්කොම දැන් මිනිස්සුන්ට එපාම වෙලාන තියෙන පාර්ලිමේන්තුව මේක ඒ ඉඳ අපිට උවමනාව තියෙන්නේ දැන් අලුත් කට්ටියක් අලුත් මේ අලුතෙන් ඔය තරුණ කට්ටියක් එකතු කරගෙන මිනිස්සු මොලේ කල්පනා කරලා මිනිස්සු පත් කරගන්න ඕන මේ හොඳ කට්ටියක් අලුත් නායකයෙක් පත් කරගෙන අලුතෙන් රට සංවර්ධනය කරලා මිනිස්සුන්ගේ යහපතක් වෙන විදියට වැඩ කරගත්තොත් ඉදිරියට යන්න පුළුවන් ඕන ඒ කියන්නේ ගොඩක් पार्लमेंट ऐतुलेन इगेन अपहास में इगेन अड़ुआ पिछाक इन एलिए इन इट वेडिये हे विश्वविद्यालय आचार्य हेम पिरीो ये गोल्लो वगे धनम तीन मिनी कितना රට සංවර්ධනය කරන්න ලේසි කියන්නේ දැනුමක් නැති අයට වැඩිය දැනුම තියෙන පිරිස කියන්නේ ඒගොල්ලන්ට තියෙන අවබෝධයත් එක්ක රට සංවර්ධනය කරන්න ලේසි කියන්න බෑනේ ඉතින් එනකන් කියන්න බෑ කවුද කියලා හරියටම කියන්න දන්න බලන මට්ටමෙන්ද එහෙම නැත්තම් මේ ව්‍යාපාර මට්ටමෙන්ද එහෙම නැත්තම් මේ කෙනෙක් දන්න හිතන්න බෑ දැන් යන විදියට ඔව් මම එහෙම නම් ඉතින් රටේන රත්තරන් වගේ පුද්ගල එක එක්කවත් නෑ රට කන රත්තරන් කාර්යෝ ටික නම් ඉන්නවා. දවස් මම හිතන්නේ කිසිම පුද්ගලයෙක් ඔය උගත් මිනිහෙකුට ඡන්ද දීලා යවනවා කියලා. ඉතින් ඒකනේ අපි කරන්නේ ඒ මිනිහගේ උගත්කම නෙවෙයි ඒ මිනිහාගේ පක්ෂය මොකද්ද බලනවා. ඒ පක්ෂ නායකයා කවුද බලනවත් කතර ගැහුවා යවුවා. අපිට වැඩක් නෑනේ ඉතින් නැත්තම් ඕන තරම් ඇත්තටම උගත් මිනිස්සු ඉන්නවද නේද? උගත් මිනිස්සු පාර්ලිමේන්තුවේ යන් මේ ඡන්ද ඉල්ලුවත් ඒ මිනිස්සු තේරෙන්නේ නෑනේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. බුද්ධිමත් හෝ මේ වෙන සමාජයේ හොඳින් දේවල් කරන්න පුළුවන්කම තියෙන පුද්ගලෙක් හරි කවුරු හරි කමන්නේ පළවෙනි සැරේ දීලා බලන්න ඕනේ. එයා හරියට දේවල් කෙරුව නැත්නම් එයා අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරලා හොඳ කෙනෙක්ව තෝරගන්න ඕනේ. එතකොට ඉදිරි අනාගතයේදීත් හරි ඒගොල්ලෝගේ වැරදි අඩුපාඩුකම් හදාගන්නවා. ඒ වගේම ඒකට මහජනතාව අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනේ. මේක වෙලා තියෙන්නේ මේක දේශපාලනය නෙමෙයි. ඒගොල්ලොම අරිණාය අය තමයි. ඒගොල්ලෝ මෙතන බලෙන් ගිහිල්ලා නැහනේ. දැන් පෞගේ දවසර නම් බලෙන් ගත්තා. ඒක වෙන වැඩක්. නමුත් මේ ඒක තමයි විය යුත්තේ. මහජනතාව හරියට තෝරලා ගන්න ඕනේ. දැන් පේනනවා හැසිරීම් රටාවල් මේ හැසිරෙන හැටි. ඒ විනයත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම විනය තියෙනවනේ විනය තියෙනවනම් අනිත් හැමදේම හරියනවා ඇත්තටම අලුත් දේශපාලඥයෝ අනිවාර්යෙන් රටට එන්න ඕනේ දැන් තියෙන 225ම අයින් වෙන්න ඕනේ ඇත්තටම දන්නේ දේශපාලන ගැන හොයන අඩුයි නන් දන්නේ ඒ ගැන මම දන්නේ නැහැ කියන්නනේ අපි බලාපොරොත්තු වෙ ඉන්නේ රට දියුණු කරන්න පුළුවන් රත්තරන් අපේක්ෂකෙක් අපිත් මේ එනකන් තමයි බලාගෙන ඉන්නේ ඒ වගේ අපේක්ෂකෙක් තමයි අපිටත් ඕනේ